ස්වාමීන් වහන්ස දැන් කෙනෙක් උපාසක උපාසිකා කියන තත්වයට පත් වෙන්නේ කොහොමද? මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ පිහිටනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ සම්මා සම්බුද්දයි කියන අවබෝධයෙන් ධර්ම රත්නය කියන්නේ සක්කාතයි කියන අවබෝධයෙන් සුපටිපන්නයි කියන අවබෝධයෙන් සංඝයා කියන තැන ඉඳලා අවබෝධයෙන් එයා තෙරුවන් සරණ පිහිටනවා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කියනවා එයා උපාසක උපාසිකා කියන තැනට එනවා. තේරුණාද? දැන් එයා තුන මොකද තිබ්බේ? තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් එයා සරණ යනවා. නැතුව දැන් අපි හිතනනේ උපාසක උපාසිකා කියන තැන කියන්නේ පන්සලට ගිහිල්ලා පොය දවසේ සිල් ගන්නවායි කියන කාරණයෙන් කියලා. නෑ, එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරයන් වහන්සේ කියන්නේ උපාසක උපාසිකා කියන අර්ථය කෙනෙක්ගේ ජීවිතයට එන්නේ එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තාන. තේරෙනවද? එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත තැන උපාසක උපාසිකාව බවට පත් වෙනවා. එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන එයා සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කරගෙන ආරෂ්ඨාංගික මාර්ගයට ගමන් කරන තත්ත්වයට ආපුවාම එයා සද්ධාවන්ත උපාසකෙක් වෙනවා. දැන් මුලින් කවුද උනේ? උපාසක විතරයි ඈ. දැන් එයා තෙරුවන් සරණ පිහිටියදෙන එයා උපාසක කියන තැනට ආවා. තෙරුවන් සරණ පිහිටලා එයා ආරෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ගමන් කරන තැන එයා ඔන්න සද්ධාවන්ත උපාසක කියන තැනට එනවා. තේරෙනවද? ඊට පස්සේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන මේ සීලය අංග ජීවිතයට එකතු කරගත්ත තැනදී අන්න එයා සද්ධාවන්ත සිල්වත් උපාසක කෙනෙක් වෙනවා. දැන් මුලින්ම උපාසක කෙනෙක්, ඊළඟට සද්ධාවන්ත උපාසක කෙනෙක්, සීලේ ජීවිතයට එකතු කරගත්තට පස්සේ අන්න සද්ධාවන්ත සිල්වත් උපාසකෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආ ජීවිතයට දානයක් එකතු කර ගන්නවා. එයා දානයක් එකතු කරගත්තට පස්සේ බුදුරජාන් වහන්සේ කියන ඕන්න දැන් සද්ධාවන්ත සිල්වත් දන් දෙන උපාසක මහත්ෙක් වුණා. තේරෙනවද? එතකොට ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මෙයා සීලේනුත් ශක්තිමත්, දානේනුත් ශක්තිමත්, තෙරුවන් කෙරෙහි සද්ධාවෙනුත් ශක්තිමත්. මේ තුනෙන් ශක්තිමත් වුණාට පස්සේ එයා මේ සද්ධාවත් සීලයක් දානයක් කියන සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණා නම් එයා ප්‍රඥාවන්ත උපාසකෙක් වෙනවා කියලා. තේරෙනවද? ප්‍රඥාවන්ත උපාසකෙක් වෙනවා කියලා. ඒතර උපාසක උපාසිකා කියන අර්ථය මුල් අර්ථය තමයි තෙරුවන් කෙරෙහි සරණ පිහිටන තැන එයා ඕන කෙනෙක් උපාසක උපාසිකා කියන තැනට එනවා. එයා ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනකොට එයා සද්ධාවන්ත උපාසක උපාසිකාවක් වෙනවා. සීලය තුල ශක්තිමත් වෙනකොට එයා සද්ධාවන්ත සිල්වත් උපාසිකාවක් වෙනවා. එයා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින දවසට අන්න එයා අනිවාර්යම ප්‍රඥාවන්ත උපාසිකාවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ කියලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සිල් සමාදන් වෙද්දී සීලය ජීවිතේට ආරක්ෂා කරගද්දී බුදුරජාණන් වහන්සේ සීලේ ස්වභාවයන් හතරක් පිළිබඳ දේශනා කරනවා. තේනවා? පළවෙනි සීලය තමයි ගෝපාල සීලය. දෙක තමයි නිගණ්ඨ සීලය. තුන තමයි බ්‍රහ්ම සීලය. හතර තමයි ආර්ය සීලය. ඒතකොට සීලේ ස්වභාවයන් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේනවා? ගෝපාල සීලය, නිගණ්ඨ සීලය, බ්‍රහ්ම සීලය, ආර්ය සීලය කියන මේ සීලයන්ගේ ස්වභාවයන් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේනවා? බුදුරජාණන් වහන්සේ දවසක් පූර්ව ආරාමයේ වැඩ සිටිනකොට විසාකා උපාසිකාව එදා සිල් සමාදන් වෙලා. මොකද එදා නෝනා අද වගේ පන්සලේ සිල් සමාදන් වෙන චාරිත්‍රයක් තිබ්බේ නැහැ. තේනවද? විසාකා උපාසිකාවල අනේ පිළිසිටුමල්ලා මේ සෑම කෙනෙක්ම සිල් සමාදන් වුණේ තමන්ගේ නිවසේ. තේනවද? තමන්ගේ නිවසේ සිල් සමාදන් වුණා. ඒ සිල් සමාදන් වෙච්ච තැනදී මේ gedara ඉන්න පිරිස විතරක් නෙමෙයි gedara වැඩ කරන අය පවා සියල්ලම එදා දවසේ සිල් සමාදන් වෙන්න ඕනේ. තේනත් මොකද ඒගොල්ල සියලු දෙනාම සම මේ උච්චාසයන මහාසයනා කියන්නේ අපි එදාට උස් පහක් මිටිකම් බලන්නේ නැහැ. හැමෝම එක තැන උපාසක උපාසිකාව කියන තැන ඉඳලා තමයි ඒගොල්ලෝ එදාට කටයුතු කළේ. ඒ නිසා ගෙදර වැඩ කරන අය පවා එදාට සිල් සමාදන් වෙනවා. තමන්ගේ ගෙදර ඉන්න කිරිබොන දරුවා සිල් සමාදන් කරනවා. තේනවද? එයාට ගාත කියලා සිල් සමාදන් කරන්න බෑ. නමුත් ගෙදර ඉන්න කිරි දරුවටත් 12න් පස්සේ ඒගොල්ලෝ මව් කිරි පොවන්නේ නැහැ. ඒගොල්ලෝ චතුමතුර තමයි ආහාරයට දෙන්නේ. මව් කිරි පොවන්නේ නැහැ. තේනවද? ඒ දරුවමත් සිල් සමාදන් බවට පත් කරනවා. එතකොට මේ දවසක් විසාකාව ගෙදර සිල් සමාදන් වෙලා දැන් නමුත් වර්තමාන සමාජයේ මේක හුඟක් වෙනස් වෙනවා. තේනවද? මොකද වර්තමාන සමාජයේ හුඟක් අය ගමේ පන්සලේ සිල් ගන්න යන්නේ නැහැ. ගමේ ආරණ්‍ය සිල් ගන්න යන්නේ නැහැ. තේනවද? සමහරු ඉන්නවා සිල් සමාදන් වෙන්නේ නම් අනිවාර්යයෙන්ම කිලෝමීටර් 100ක් 200ක් ඈතකටම යන්න ඕනේ. තේනවා? ඉන් මෙහා සිල් සමාදන් වෙන්නේ නැහැ. එතකොට මේවා නෝනා සැබෑ සීලයට අයිති වෙන්නේ නැහැ. සීලය තුලින් කෙලෙස් රැස් වෙන තැනටයි එන්නේ. තේනවද? එතකොට විසාකා උපාසිකාවට කියන බුදුරජාන් වහන්සේ විසාකව මේ හතර ආකාරයේ සීලයක් තියෙනවා. එක තමයි ගෝපාල සීලය. ගෝපාල සීලය කියන්නේ ගොපල්ලාගේ සීලය.
උපල්ලා කියන්නේ හරක් බලන කෙනා. ඒ හරක් බලන කෙනා නිරේතුරුව බලන්නේ දැන් අද හරක් ටික මෙතෙන්ට කන්න දැම්මා. හෙට කොහෙද හොඳ තනබිමක් තියෙන්නේ? හෙට කොහෙද හොඳට ජලය තියෙන්නේ? අනිද්දට කොහෙද මේ වගේ හොඳ හොඳ තැන් හොය හොයා යනවා කියනවා. තේන්නාද? දැන් කෙනෙක් සිල් සමාදන් වෙන්න මෙතන හොඳ නෑ. අතන තමයි හොඳ. අතන දානි හොඳයි. අතන ගිලම්පස හොඳයි. අතන කියන බණ හොඳයි. මේවා හොය හොයා කෙනෙක් යනවා නම් නෝනා ඒක ගෝපාල සීලයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. නිගණ්ඨ සීලය කියන්නේ නෝනා එක එක වෘතයන් තියෙනවා. දැන් නිගණ්ඨලාගේ එක එක වෘතයන් තියෙනවා. එයා අද නිර්වස්ත්‍රෝ ඉන්නවා. හෙට වතුර බහගෙන ඉන්නවා. අනිද්දා එයා අවුවේ ඉන්නවා. ඊළඟ දවසේ එයා කුසගින්න ඉන්නවා. ඒ වගේ එක එක වෘතයන් නිගණ්ඨ වෘතයන්ගේ තියෙනවා නෝනා. එතකොට අපේ සිල් සමාදන් වෙන අය සිල් සමාදන් වෙලා එක එක වෘතයන්ට එක එක දුෂ්ටීන්ට බැසගෙන ජීවත් වෙනවා. තේන්නාද? දුෂ්ටීන් තදාලෝ පොය දවසේකල එකන දැන් අපේ ධර්මයේ තුල එක එක දුෂ්ටීන් තියෙනවා නිර්මාංශ දුෂ්ටිය වෙන්න පුළුවන් ඔය එක එක ආකාරයෙන් දුෂ්ටීන් තියෙනවා තේනවා එතකොට මේ දුෂ්ටීන් තදාල තැන්වල ඒගොල්ලෝ ඒක රාසි වෙනවා තේනයි නිර්මාංශ පිටිස ඔන්න එක පන්සලකට ඒක රාසි වෙනවා අනිත් පැත්තේ තව පන්සලකට එකතු වෙනවා වෙන වෙන දුෂ්ටීන් වලට අදාළව අපි එදා දවසේ ගත කරනවා එතකොට මේකට බුදුරජාණන් වහන්සේ කියනවා නිගණ්ඨ සීලය කියලා එතකොට තුන්වෙනි සීලය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බ්‍රහ්ම සීලය බ්‍රහ්ම සීලය කියන්නේ නෝනා බ්‍රහ්මීක ආකාරයෙන් යා සිල් ගන්න. දැන් බ්‍රහ්මතලවල කිසියම් බ්‍රහ්මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කිසියම් බ්‍රහ්මේක් නෝනා මේ දෙන්නේ තුන් දිනක් එකට කතා කර කර කොතනකවත් නැහැ. දැන් දිව්‍යතලයේ දෙවියන් ඉන්නේ රංචු හැටියට, පිරිස් හැටියට. තේනවද? මොකද ඒවල කාමයන් තුනයි ඉන්නේ. නමුත් කිසිම බ්‍රහ්මතලයක කිසිම බ්‍රහ්මේක් කොතනකවත් නෝනා එකලාවා ඉන්නේ දෙන්නේ එකට කතා කර කර නැහැ. එක්ක සක්මන් කරමින් එක්ක එරමිනියා ගොතාගෙන එකලාව ඉන්නවා. මොකද බ්‍රහ්මයා කියන්නේ නෝනා සමාධිය තුල ජීවත් වෙන කෙනෙක්. තේනවද? එයාගේ පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටපත් වෙලා ධානාගත මනසිකුනෙමි ඉන්නේ. ඒක ධානාගත මනසකින් ඉන්න බ්‍රහ්මයා කවදාකවත් දෙන්නෙක් එක්ක කතා කර කර hina වෙමි ඉන්නේ නැහැ. තේනවද? එතකොට බුදුරජාණන් වහන්සේ කියන බ්‍රහ්ම සීලය කියන්නේ මෙන්න මේ බ්‍රහ්මයා වගේ ඉන්නවා තනියම. එකලාව ඉන්නවා. එයා සිල් සමාදන් වෙන්න ගිහිල්ලා සිල් සමාදන් වෙලා ඊට පස්සේ කරන්න තියෙන වත්පිළිවෙත් කරලා එකලාව ඉන්නවා. තේන්නාද? ඒක බ්‍රහ්ම සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්න? ඊළඟට බුදුරජාණන් වහන්සේ ආර්ය සීලය කියලා දේශනා කරනවා. ආර්ය සීලය කියන්නේ මොකද්ද? එයා බ්‍රහ්ම සීලය තුල ජීවත් වෙලා. තේන්නාද? බ්‍රහ්මේ කාකාරයට සීලය තුල ජීවත් වෙලා එයා ඒ බ්‍රහ්ම සීලය තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මුලින්ම එයා බ්‍රහ්ම සීලය තුල හිටියට එයා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැක්කේ නැහැ. නමුත් එයා බ්‍රහ්ම සීලය තුල ඉඳලා ඒ බ්‍රහ්ම සීලය තුලින් රැස් වෙනා වූ සංස්කාරේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවා නම් අන්න නෝන අය ආර්ය සීලයක් බවට පත් වෙනවා. එතකොට දැන් බලන්න අපේ 15ක පොය දාට ලක්ෂ කීයක් මේ රටේ සිල් ගන්නවද? ඒ ලක්ෂ ගානක් සිල් ගන්න පිරිස මේ කොටස් හතරකට බෙදුවොත් නෝන මේ කොටස් හතරෙන් අඩුවම තියෙන කොතනද? ආර්ය සීලය. අඩුවම තියෙන්නේ ආර්ය සීලය. තේනවද? මොකද කිසිම කෙනෙක් බ්‍රහ්ම සීලය එකලාව ජීවත් වුණත් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දක්ෂ නැහැ. තේනවද? ඒ නිසා නිරේතුරුවම සීල් සමාදන් වෙනවා වගේම සීලය ආරක්ෂා කරනවා වගේම සීලයෙන් රැස් වෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න යා දක්ෂ වෙන්න ඕන. තේනවද? සීලයෙන් රැස් වෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන මොහොතක් පාසා අන්න යා බ්‍රහ්ම සීලය ආර්ය සීලයක් බවට පත් කරගත්ත කෙනෙක් වෙනවා. දැන් අපි හුඟක් අය අපි දකිනවා සීල් සමාදන් වෙච්ච දවසට ඒ සීලය නිසා ගොඩාක් ආස්වාදයට පත් වෙලා යයි. ඒ ආස්වාදේ ලබන්න තමයි සිල් ගන්න යන්නේ. තේන්න? තමහරු පුරුද්දක් හැටියට සිල් ගන්න නැහැ ඉන්නේ. ඒ ආස්වාදේ ලබන්න සිල් ගන්න යනවා කියන තැනදී එයා ගිහිල්ලා එකලාව ජීවත් වුණත් ඒක බ්‍රහ්ම සීලයක් පමණයි ඒක ආර සීලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා සිල් සමාදන් වුණාට පස්සේ මොකක් හෝ ආස්වාදයක් සකස් වෙනවා නම් තමන්ගේ සීලය පිළිබඳ වේවා තමන්ගේ චර්යාවන් පිළිබඳ වේවා මේ සෑම ආස්වාදයක්ම නොනා අනිත්‍ය වශයෙන් එයා දකින්න ඕන. තේන්න? අනිත්‍ය වශයෙන් එයා දක්ෂ වෙන්න ඕනේ සිල් සමාදන් වෙලා ඇස් දෙක පියාගෙන එක තැනකට වෙලා සංසාරේ තමන් සිල් සමාදන් වෙලා හිටි අවස්ථා නුවණින් දකින්න. තේන්නයි? අතීත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේලා හමුවේ සිල් සමාදන් වෙලා රහතන් වහන්සේලා හමුවේ සිල් සමාදන් වෙලා කල්ප ගණන් මේ ආ දීර්ඝ ගමනේදී දස දහස් වතාවක් ලක්ෂ වතාවක් සිල් සමාදන් වෙලා හිටි නුවණින් දකින්න දක්ෂ වෙනවා. තේන්නා? ඒ දක්ෂභාවය වගේ මේ සිල් සමාදන් වෙලා රැස්ුණා වූ යම් සංස්කාරයක් තියෙනවා නම් ඒ සංස්කාරයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. තේන්නා? සිල් සමාදන් වෙලා සක්‍රියා වෙලා බ්‍රහ්මයා වෙලා සක්විති රජුරුව වෙලා සංසාරයේ වින්දා වූ අප්‍රමාණ සැපයන් නුවණින් දකින්න ඕනේ. දැකලා ඒ සියලුම සැපයන් අනිත්‍ය වුණායි කියන කාරණේ නුවණින් දකින්න ඕනේ.
संसारे मन सिल समाधान में न पेरो सिल रेडी एका गुड़ कट गया हुआ नांगे का गिज्जे कूट पार्वते टोडा विशालाई ऐसा सिल रेडी एक तुकरलात में सैम संस्कार एक मानित्य इगला दाकिन क्या न में मोते रस्वेन ना वो आस्वादे टिया बैंडे नहीं इतना तमाय आ रही थी इ मेहानो ना आपी कोच्चर सिल समाधान वेला आपी ये सिले ट बैंडे नवाना संस्कार इन बैंडे नवाना नोना एक आर सील अबाउट शक्तिमा सील अबाउट विदर्शना नुवन मुस सील अबाउट पात्वे नहीं है එතකොට ස්වාමීන් වහන්සේ මෙවැනි සීලයන් රැකීම හරහා සිද්ධවන්නේ අකුසලයක් නේද? අනිවාර්යෙන්ම කුසල. ලෝභ දේශ මොහ. එච්චරයි. විනක් තියෙන්න පුළුවන්. සිල්පද පහ ආරක්ෂා වෙනවනේ. තේනවද? සිල්පද පහ එතන ආරක්ෂා වෙනවා. ගෝපාල සීලය වුණත් වෘතයන් හොයාගෙන යනවා. දැන් ඔය නිගණ්ඨ සීලය කියන දේක අපේ සමාජේ දැන් ගොඩාක් මතුවලා එනවා. එක එක වෘතයන්ට අදාළව එක එක දෘෂ්ටීන්ට අදාළව ඒගොල්ලෝ ඒගොල්ලෝ එක්කන් තැන්වල ඒ කණ්ඩායම එකතු වෙනවා. තේනවද? ඉතින් දැන් මේවා ඉදිරියේදී ගොඩාක් දෘෂ්ටි වැඩි වෙලා විනාශයන් කරා යනවා. ඉතින් මේ යන හැමදැනෙම එයා සිල්පද පහ ආරක්ෂා කරනවා ඒක හරි නමුත් සිල්පද පහ ආරක්ෂා කළාට අනිවාර්යයෙන්ම ලෝභ දේශ මොහයන් වැඩෙනවා ඒතකොට ලෝභ දේශ මොහයන් වැඩෙනවා කියන්නේ මොකද්ද සක්කාය දිට්ඨිය දියුර වෙනවා එච්චරයි වෙන දෙයක් නෙමෙයි දානය කෙරෙහි අපි ලෝභ සිතක් ඇති කරගත්තත් පින තියෙනවා නමුත් සක්කාය දිට්ඨිය වැඩිලා තේන්න සක්කාය දිට්ඨිය වැඩිලා දැන් කෙනෙක් මෙතෙන්ට එනවා මෙතෙන්ට ඇවිල්ලා ගිලම්පස එකක් පූජා කරන්න එනවා එයාට පේනවා තව කෙනෙක් ගිලම්පස එකක් අරන් එනවා කියලා තේන්න නමුත් මුල් කෙනා හදන්නේ නැහැ ඒ මහත්යාගෙම ගිලම්පස එක මට පූජා කරන්න. අරයාගෙන හිතන්නේ. ඒතකොට මේ දාණය කෙරේ ලෝභසිතක්ද නැද්ද? ලෝභසිතක්. නමුත් මේ ලෝභසිත තුල පින තියෙනවා. නමුත් මේ ලෝභසිත තුල පින වගේම පිනට වඩා බලවත් වූ අකුසල් මූලයක් තියෙනවා. තේන්න. ලෝභසිතක් තියෙනවා. මේ ලෝභසිත පිටිපස්සේ දේශය තියෙනවා. නමුත් තාම ප්‍රකට නැහැ. මං කියෝ නෑ මහත්ය මහත්යා ඊයේ ගිලම්පස දුන්නනේ අද එපා කියද්දි අන්න දේශය තෙන්නේ තමයි එන්නේ. එතකම් ප්‍රකට නැහැ. ඒතකොට මේ සියල්ල තුල අකුසලයක් තියෙනානේ මෝහයත් එතෙන්ට එනවා. එනිසා එතන දානීය උදෙසා සීලීය උදෙසා සමාධිය උදෙසා මෛත්‍රිය උදෙසා ලෝභ සිතක් ඇති කරගත්තත් එතන පින තියෙනවා. නමුත් පින පරයා බලවත් වූ අකුසල් මූලයක් එනවා. ඒ අකුසල් මූලය නොවන අනිවාර්යෙන්ම අපේ සක්කාය දිට්ඨිය තිවුර කරනවා. තේන සක්කාය දිට්ඨිය තිවුර කරනවා. නමුත් අර මුලින්ම ආපු මහත්මයා ගිලම්පසයක දෙන්න අර පිටිපස්සෙ ඉන්න මහත්තයා දකිද්දී එයා ගිලම්පසයකක් දෙන්න ඉන්නේ කියලා එයා අර මහත්තයා ඉන්න ඔයත් භාගයක් දෙන්න මමත් භාගයක් දෙන්න කියලා භාගෙ භාගෙ දෙන්න බෙදලා දුන්නනම් නොවන පින තියෙනවා. කුසල් මූලේනු රැකෙනවා. ලෝභසිතක් නැහැ. ලෝභසිතක් නැති තැන දේශය ඇති වෙන්න විදිහක් නැහැ. ඉන් මෙහා අපි නිරේතුරුවම පින උදෙසා සකස් කර ගන්නා වූ සෑම ලෝභසිතක් පිටිපස්සෙම බලවත් වූ සක්කාය දිට්ඨිය වැඩෙන ධර්මතාවයක් තියෙනවා. අවසානයේ අපි පින් කරලා මොකද්ද වැඩි කරගෙන තියෙන්නේ සක්කාය දිට්ඨිය. මමත් මේ දැඩි භාවය